සුබ දවසක් කියලා පිළිගන්නවා රණහඬ YouTube නාලිකාව නරඹන සිළු දිනව. ඉන්දියන් සාගරයේ මුහුදු මාර්ගයට මැදිව පිහිටි ශ්‍රී ලංකාව නාවිකයන්ගේ නිබඳ අවධානයට යොමු අතර 1937 දී පළමු වරට සිලෝන් නේවල් වොලන්ටියර් ෆෝස් නමින් ආරම්භ කරන ලද අතර දෙවනි ලෝක යුද්ධයේ ආරම්භයත් සමග රාජකීය නාවික හමුදා විසින් සිලෝන් නේවල් වොලන්ටියර් ෆෝස් බ්‍රිතාන්‍ය නාවික හමුදාව යටතට ගන්නා ලද අතර එතෙන් පටන් ඒ හැඳින්වුවේ සිලෝන් රෝයල් නේවල් වොලන්ටියර් රිසර්ව් නමින්. බ්‍රිතාන්‍ය යටත් විජිතයේ නිදහස ලබා ගැනීමෙන් අනතුරු ස්ථිර නාවික හමුදාවක් පිහිටුවීමේ අවශ්‍යතාවය පැන නැගුණු අතර 1950 දෙසැම්බර් 9 වන දින නාවික පනත් නීතිගත කරමින් සිලෝන් රෝයල් නේවි පිහිටුව අතර 1972 හඳුන්වා දුන් නව ව්‍යවස්ථාවත් සමග එම නව ඉවත් කර ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස නාමය වෙනස් කරන ලදී. එහෙමනම් අපි අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංශයන් පිළිබඳවයි. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. ශ්‍රී ලංකාවට අයත් සාගරික සම්පත් ආරක්ෂා කරමින් එහි ජාතික ආරක්ෂාව තහවුරු කරන වස් නොගැඹුරු සහ ගැඹුරු දියඹෙහිද අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් නාවික හමුදාවක් ලෙස වර්ධනය වීම දැක්ම කරගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය අවි උපකරණ සහිතව නිසි පුහුණුව ලබමින් සාගරික සම්පත් ආරක්ෂා කරමින් මහ මුහුදේ ආධිපත්‍ය රැකගත හැකි නාවික හමුදාවක් බවට පත්වීමේ මෙහෙවර කරගනිමින් රටක නාවික හමුදාව නියුක්ත වන මෙහෙයුම්වල ස්වභාවය විශාල පරාස්සයක විහිදී යනවා. ඒ එක් විටක යුද මෙහෙයුමක් වන අතර තවත් විටක මානුෂීය මෙහෙයුමක් හෝ විපතටපත් වන ගලවාගෙන සහන සැලසීමේ ක්‍රියාදාමයක් වෙන්න පුළුවන්. මෙහෙයුම්වල මෙම පුළුල් සන්තතිය මෙහෙයුම් ස්වභාවය අනුව අවශ්‍ය කරන සුවිශේෂී කාර්යභාරයන් ලෙස වර්ග කළ හැකිය. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව යුදමය රාජතාන්ත්‍රික සහ සාමයික ලෙසින් තුන්නාකාරයකට ප්‍රධාන මෙහෙයුම් වල නියැලෙමින් තම කාර්යභාරය ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වූ අංශවලට බෙදා ඇත. විධායක අංශය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානතම අංශය මේ වන අතර නාවික හමුදා පරිපාලනය හා නෞකාවන් හට අණදීම සිදු කරනු ලබන්නේ සාගරික අධ්‍යක්ෂීම් ඇති මෙම අංශයේ නිලධාරීන් විසිනි. විධායක අංශ නිලධාරීන් විශේෂ පුහුණුව ලද අයවලු ජලතරණය සංඥා අවිපුහුණුව දියට අවිපුහුණුව ජලමාන දියට කිමිදුම් මේ අංශයට අයත් ක්‍රියාකාරකම්. ඉංජිනේරු අංශය ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාන්ත්‍රික හා නාවික වශයෙන් ඉංජිනේරුවන් දෙපිරිසක් සිටින අතර ඔවුන්ගේ ප්‍රධානතම කාර්යභාරය වනුයේ නාවික බලයනි සතු විවිධ වූ නෞකා සහ යාත්‍රාවන්ගේ නඩත්තු කටයුතු පවත්වාගෙන යාමයි. ඔවුන්ගේ රාජකාරිය විටක අභියෝගාත්මක නෞකාවක් යාත්‍රාවක් වෙත හෝ නාවික තටාකාංගණයේ හෝ රටවටා පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ නඩත්තු කිරීමේ මධ්‍යස්ථාන එක කිරීමට සිදුවනු ඇත. පිට අමතරව සිවිල් ඉංජිනේරුවන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යයේදී ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඉංජිනේරු අංශයේ නිලධාරීන් හට දේශීය හා විදේශීය පාඨමාලා හැදෑරීමේ අවස්ථාද සලසා ඇති අතර එමගින් ඔවුන්ගේ වෘත්තීයමය හා රාජකාරිමය කටයුතු දියුණු කර ගැනීම උදෙසා ඉඩකඩ සලසා දී තිබේ. මෙට අමතරව සිය දැනුම පශ්චාත් උපාධි මට්ටම දක්වා වර්ධනය කර ගනිමින් නවීන තාක්ෂණික ප්‍රගමනයන් සමග උරෙනුර ගැටි කටයුතු කිරීමේ අවස්ථාවද මෙම අංශ නිලධාරීන් හා නාවිකයන් හට සලසා දී තිබේ. වෛද්‍ය අංශය කාර්යක්ෂම නාවික හමුදාවක් සඳහා කායික හා මානසික සෞඛ්‍ය අත්‍යවශ්‍ය කරුණක් වන අතර නාවික හමුදාව සතු නවීනතම වෛද්‍ය පහසුකම් හා වෘත්තීයමය කාර්යමණ්ඩලයේ සහය ඇතිව විවිධ රෝගාබාධවලට ලකු නාවිකයන් විශාල පිරිසකට ප්‍රතිකාර සැලසීමේ හැකියාව වර්තමාන නාවික හමුදා වෛද්‍යංශයේ සතුවේ. වෛද්‍යංශයේ පුද්ගලයන්ට තම වෘත්තීයමය නිපුණත්වයේ ලබා ගැනීමට අවස්ථා රාශියක් සැලසේ. මේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් විශේෂඥ වෛද්‍යවරු බවට පත් වී ඇත. මිට අමතරව මෙම අංශයේ නාවිකයන් විශාල ප්‍රමාණයක් දේශීය මෙන්ම විදේශීය වශයෙන් පරිපූර්ණ වෛද්‍ය පුහුණුව ලබා ගැනීමට සමත්ව ඇත. සැපයුම් අංශය කාර්යක්ෂම සැපයුම් යාන්ත්‍රණයකින් තොරව කිසිම යුද ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට අපහසු අතර යුද සමයේදී සටනට අවශ්‍ය සියලු සම්පත් ඒකරාශී කරමින් සටන් සැලසුම් කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට නිහඬ වූ සේවයක් ඉටු කරන ලද්දේ සැපයුම් වංශයයි. මේ වංශයෙන් ලබා දෙන පන්නරය පුද්ගලයෙකුට අවශ්‍ය යහපත් කළමනාකරණ හැකියාවන් අත්කර දෙයි. සැපයුම් වංශයේ නිලධාරීන් දේශීය මට්ටමින් ලබා ගන්නා මූලික දැනුමෙන් අනතුරුව නව සංකල්ප හා නව ඉසව් ඔස්සේ දේශීය මෙන්ම විදේශීය පාඨමාලාවන් හැදෑරීමෙන් සිය වෘත්තීය දැනුම මුවහත් කර ගැනීමට අවස්ථාව ලබයි.
ගුවන් විදුලි විද්‍යුත්‍යංශය යුද නෞකාවක් කුඩා පාවෙන නගරයක් ලෙස හඳුන්වා දිය හැකි වේ. ඒ තුල අවශ්‍ය විද්‍යුතය නිපදවීමක් බෙදා හැරීමක් සිදු කරනු ලැබේ. එමෙන්ම සංකීර්ණ සංවේදන පද්ධතියින්ද යුද නෞකාවෙහි ප්‍රධානතම අංගයක් සේ සැලකේ. මෙවැනි උපකරණ බොහොමයක් නිර්මාණය වී ඇත්තේ පරිගණක තාක්ෂණීය පදනම වන අතර ඒවා විදුලි ඉංජිනේරු විද්‍යාවේ නවතම ප්‍රගමණයන් ලෙස දැක්විය හැකිය. එසේම නාවික හමුදාව සතු විවිධ යාන්ත්‍රික උපකරණ සහ සංග්‍රාමික උපකරණ බොහෝ ප්‍රමාණයක් නවතම තාක්ෂණයෙන් හෙවි පාලන උපකරණ මගින් ක්‍රියාත්මක වේ. නෞකාවක් සටනකට සූදානම් වීමේදී මෙකි උපකරණ ඒවාෙහි උපරිම ක්‍රියාකාරී මට්ටමේ තිබිය යුතුය. ඒ සියලුම වගකීම් සහගත එමෙන්ම අභියෝගාත්මක රාජකාරී පැවරිය ඇත්තේ විදුලි අංශයට අයත් නිලධාරීන් මතය. ශ්‍රී ලංකා නාවික හමුදාවද විදේශීය මට්ටමේ පශ්චාත් උපාධි පාටමල්ලා පිරිනමමින් මෙම අංශ නිලධාරීන්ට ඉතා ඉහළ අවස්ථාවන් ලබා දේ. තූර්යවාදකංශය නාවික හමුදාවේ සහ ඊට පරිබාහිර සංගීතමය අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා තූර්යවාදකංශයේ ප්‍රධානතම අභිලාෂය වන අතර සෞන්දර්යාත්මක හැකියාවන්ගෙන් සමන්විත පුද්ගලයන් හට බටහිර සංගීතය, පෙරදිග සංගීතය සහ සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් සිය වෘත්තීමය මට්ටම ඉහළ නංවා ගත හැකි අපූර්ව තොතැන්නක් ලෙස මෙම අංශයේ හඳුන්වා දිය හැකිය. නැවුබඳ කාර්මිකංශය මුහුදු සටන්වලදී අත්කරගත් ජයග්‍රහණයන් වලට ප්‍රධාන වශයෙන් පාදක වූයේ යුද නෞකාවන්ගේ ක්‍රියාකාරී ශක්තියයි. නැවුබඳ කාර්මිකංශයේ නෞකාවක් යාන්ත්‍රික මට්ටමේ පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගණනලත් නෞකාවල බඳ සහ අවශ්‍ය කොටස් වල නිරන්තර අලුත් වැඩියාවන් සහ අනෙකුත් පිළිසකර කිරීම සිදු කරමින් ඔවුන් ඉතා විශාල දායකත්වයක් සපයන ලදී. මෙම සියලු ක්‍රියාකාරකම් සිදු කිරීමේදී මෙම අංශයේ සිටින දේශීය හා විදේශීය ඉතා ඉහළ පුහුණුවක් ලැබූ පුද්ගලයන්ගේ දායකත්වය අමතක කළ නොහැකිය. නාවික සෙබලංශය මෑතකදී පිහිට වූ මෙය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගොඩවීම් සටන් හැකියාවන්ගෙන් සමන්විත වූ අංශයකි. මෙම අංශයට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයන් ගොඩවීම් සටන් සඳහා දායකත්වයේ සපයන අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ විධානයන්ට අනුයුක්තව සිය රාජකාරී සිදු කරනු ලබයි. තොරතුරු තාක්ෂණ අංශය මෙහුම් කටයුතුලදී අවශ්‍ය නාවික පරිපාලන ක්‍රියාකාරකම් වලට සහය ලබා දීම තොරතුරු තාක්ෂණ අංශයේ අභිප්‍රාය වේ. තීරණ ගැනීමේදී අවශ්‍ය දත්ත සහ තොරතුරු ඉතා ඉහළ ප්‍රවේශ වේගයකින් සැපයීමත් තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය තුළින් ඵලදායීත්වය සහ පුද්ගල තෘප්තිය ඉහළ දැමීමක් මෙම අංශයේ ප්‍රධාන කාර්යභාරය වේ. විනය ආරක්ෂක අංශය විනය නීති හා සාමය බලගැන්වීම හා නාවික පුද්ගලයන් අපරාධවලට යොමුවීම වැළැක්වීමට කටයුතු කිරීම නාවික විනය ආරක්ෂක අංශය හා බැඳී පවතින වගකීම් ලෙස දැක්විය හැකි. අපරාධ විමර්ශනීය වරදකරුවන් අත්අඩංගුවට ගැනීම මූලික විමර්ශනයන් පැවැත්වීම තුළින් විනය හා සම්බන්ධ කටයුතුවලදී නාවික බලාධිකාරියට සහය වීම මෙම අංශයේ කාර්යභාරය ලෙස දැක්විය හැකිය. නීති අංශය ශ්‍රී ලංකා නාවික හමුදා නීතිංශයේ වගකීම් වනුයේ නාවික සේවානුබද්ධ නීතිමය ගැටලුවලදී නාවික හමුදාවට අවශ්‍ය උපදෙස් ලබා දීම, නාවික විනය බලාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාකාරී මැදිහත් වීම සැපයීම යනාදී කටයුතු වේ. මෙම අංශ නිලධාරී නීතිඥවරුන් වන අතර ඔවුන් අවශ්‍ය අවස්ථාවන්හිදී අධිකරණයේ හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරයි. එසේම නාවික සේවාවලට අදාළ නීතිමය තත්ත්වයන් ගැන නාවික පුද්ගලයන් දැනුවත් කිරීමෙහිලා මෙම අංශය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර රට වට බැඳි රන් වැට ආදර්ශ පාඨය කරගත් නාවික හමුදාවේ විවිධ වූ අංශ එකතුවෙන් සුසැඳිව සියලු අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීම වස් මෙම සියලු අංශයන් සාමූහිකව කටයුතු කරයි. ඉතින් යාළුවනි අපි අද කතා කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ වූ අංශයන් පිළිබඳවයි. ඉතින් මේ වගේ දැනුමින් පිරි වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් අදම අපේ YouTube නාලිකාව subscribe කර bell button එකත් on කරලා තියාගන්න. තවත් මේ වගේ සුවිශේෂී වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා. ඔබට සුබම සුබ දවසක්.